සාගර පතනේ පාරේ තබන තබන අඩියක් අඩියක් පාසා ඔහුගේ දිනිත් වලින් කඳුළු පිටවිය. ජීවිතේ මේතරම් බරට මේතරම් දිගට කඳුළු පිටවුවා නම් ඒ අම්මාගේ තාත්තාගේ මරණේ තාය. අද ජීවිතේ හේතරම් අහිමිවීමක් වියෝගයක් වූ බව සාගර දනී. හදවතේ මේ දෙවෙන්නේ ඒ රුදුරු වියෝගයේ තුවාලය කැපුම් පහරවල්ය. කඳුකරයේ සීතල විලෝගස් උස වයිනස්ගස් පතනේ යන තමාදස මහතුකකින් බලා ඉන්නක් වැනිය. ජීවිතේ උදා වූ මේ කටුක වියෝගේ කොහොම දරාගන්නද ඔහුටම තේරෙන්නේ නැත. පෙරේදා රැය ජීවිතේ උදා වූ රසබරම සුන්දරම රැය විය. ඇය උණුසුම් දෙතොලින් මේ හිස සිඹිතෙන් තාමත් උණුසුම්ය. ආදරය, ඒ හදවතට ආවේ මේ තරම් වියෝගයකට මොහොතකට පෙරේ. හිතාගන්නටවත් බැරි දේ ඒකේ. ආදරය, ඒ හදවතට ආවේ මේ තරම් වියෝගයකට මොහොතකට පෙරේ. හිතාගන්නටවත් බැරි දේ ඒකේ. දෙවියන්ගේ මුණ දෙස බලා ඉන්නට තව ටික දවසක්වත් දුන්නේ නැත. එහෙම කළේ ඇයිද? විනයාගර කෝවිලේ වැඩ සිටින දෙවියන්ගෙන් කොස ඇසිය යුතුය. මීට පැය 7-8කට පෙර මේ ඇවිලෙන ගිනි ගන්නා හිස තිබුණේ උකුල උඩය. අම්මාගේ උගලට හිස තැබූ පසු තමාට එවැනි ගැහෙන උකුල ලැබෙයි හෝ සිතුවේ නැත. එහෙත් දෛවයේ මැදීමේ හෝරාවකට දෙකකට පමණ එහි උණුසුම දුන්නේ. ආදරයේක් මොහතක පෙන්වා යලි නොපෙනී ගිය දේවතා එළියක්ද? නැත. එය සදාකාලික මුතු ඇටයක්සේ මේ හදවතේ ලී තුල ගිලී ගියේ. දැන් ජීවිතේ පුරා ඒ මුතු ඇටේ උණුසුමින් සයේ ගන්න ලේපව උණුසුම් වනු ඇත. සාගරට ඇඬුනි. ඔව් අම්මා මගේ හැරුණු නිසා පාරේ අනාඩ එන දරුවෙකුමින් අඬමින් හුදෙකලා පතනේ ඇවිදගෙන ආවේ. අවසානයේ ඔහු සීතල දියසීරාවක් ළඟ නතර වී සීතල වතුර දෝතකින් මුහුණ සෝදා ගත්තේ. ඔහු අවසාන වරටත් හැරි ෆාම් හවුස් එක දෙස බැලුවේ. ෆාම් හවුස් එකේ සඳල්ලේ රෝස පාටට පෙනෙන තිත හැය බව ඔහු දනී. සාගරෙද සැහැණ වේලාවක් බලා හුන්නේ. ජීවිතයේ හමු ආදරණීය යුවතිය මීට මොහොතකට පෙර තමාට අහිමි වූ බව සාගර තෙන් දනී. මේ ජීවිතේ කවදාක හෝ යලිත් මේ හමුවීම සිදු වෙනු ඇත. එතෙක් මේ කටුක තනිකම තනියම සිටිනු ඇත. සාගර හිමම් මහපාරය හා බස්රියක එල්ලිනේ. ඒ දාවනි වූ නුවරළී නගරයේ වෙතේ. සපු ගල්පොගුණ අද්දර වාඩි වී ඈත පතනේ දෙස බලා උන්නාය. බලා ඉන්නට කෙනෙක් දැන් නැත. ඔහ හදිස්සියකට නුවරළීට ගිය විටක ඔහිනතුරු බලා වුන් හෝරාවන් සපුට සීවිය. ඔහුට ඈත පතනේ මතුවෙද්දී හිර වී තිබූ රුධිර නාලිකාවලි ලේ ගලන්නට පටන් ගත් අයුරු ඇයට සීවිය. එහෙත් දැන් එසේ බලා ඉන්නට කෙනෙක් නැත. එසේ වූ විට දැස් කුමකටද? සපෝගේ දිනෙත් දැන් දිගටම තෙත පාටය. ජීවිතයේ මෙවැනි බරපතල වියෝගයක් මැවුණු පසු හදවත තියෙන්නේ දෙනෙතේ උල්පතක වටය. ඇස්වලට කඳුළු දී පපුව නිදාස් වෙන්නට හදයි. ඒත් ගලන ගලන කඳුළක් පාසා යලි යලි පපුවම තෙත බරියම් වේ. අනන්ත වූ වියෝගයන් මැදත් හදවතට ඒක ඇසිල්ලක සතුටක් දෙනේ. ඊයේ මහා මැදියමේ මේ දෙතුල් තෙමුනේ ජීවිතයේ ලද ප්‍රථම ආදුවේ නොයේද? පුදුමයි. එයා ආදු ලැබෙද්දී ලෝකයේ තිබුණේ කෙසේද? දන්නේ නැත. සමහරට මුළු ලෝකයේම නතරව තිබෙන්නට ඇත. නැතෝ ලෝකෙට නොදැනෙන ලෙස මේ හදවත නතරව තිබෙන්නට ඇත. ඒ සුඳුරු නිහිමර රැයෙන් පසු උදා වූ මේ උදෑසන කොතරම් දුකද? ඔහු යන්නට සූදානම් වී කාමරට ආ මොහොතේ ඔහු මේ හිස කීවතාවක් සිපගත්තාද? ඒ පපුවේ වූ ආදරය දුක සියල්ලේ වේගවත් හාදු පොකුරේ තිබුණි. කොහොමද මේ ජීවිතේ දැන් හොටේ? දිල්ලාරට හා ජනිට්ට ගන්නට ඉතිරිවන්නේ මේ ශාරීරික කඳ පමණකි. හදවත දැන් තමා සන්තකවත් නැත. එක අතකට ඔහුගේ සියල්ල රැගෙනේ. වේලාවකට පපුවට දෙන්න සැහැල්ලු ඒ විය හැක. ඔහු දැන් කොහේ යනවා විය හැකිද? ඒ ජීවිතේ දුප්පත් ඔහුට කොතරම් දුෂ්කරද? කොතරම් අමාරුද? එහෙත් සපුට දුකක් නොදෙනේ. ඔහුට මේ ජීවිතේ ජයගන්නට බැරි නම් වෙන කාටවත් ඒ ජයගන්නට නොහැක. අද දවසම අඳුරු ඇහිබර දවසකි. හිරු එන්නට හිතලාවත් නැත.
කඳුවා කිස්සකවත් හිරු රැස් දෝතක්වත් නැත. මුළු කඳු කර පතනීම ඔහුගේ දුකට තමා සමග එක් වී දුක් විඳිනා කෙනිය. තමා මෙන්ම මේ කඳු කරේද ඕවන් කෙනෙක් යලිත් මේ කඳු කරේට නොයන බව දනි. සාගරව සාගරයක්ම මිනි සපුට සිටින්නේ එහෙමයි. අද හවස සිට මේ අතින් පුදන කුසුමක් කුසුමක් ගානේ ඔහුට දෙවි රැකවරණේ ලැබී උතේ. දෙන දුකත් තමාට දෙන්නේ අය සපෝ කීවාය. ඒත් කාත් කවුරුවත් නැතුව මහපාරට වැටුණොහොට දුකත් දෙන්නට එපාය සපෝ දෙවියන්ට කීවාය. සපෝ ඕන් ක්වාටස් කාමරට ගියාය. ඔහු කාර්යාලයේ ඉඳගෙන උන් පුටුවට ගොස් ඉඳගත්තාය. හවස යාම ඔහු නිතර ඉඳගෙන ඉන්න පතනේ කෙළවර කොන්ක්‍රීට් පඩිය උඩට ගියාය. හැම තැනකම ඔවුන් සුවඳය. සියලට වඩා මේ හදවත සුවඳය. ඒ හදවතේ ඔහු මිස කිසිවක ඉඳ නැත. ඔවුන් නේද නැත. හදවත ඇත්තේ එක තැනකේ. ඒ කිනෙකුට සදාකාලට සංසාරට ඇත්තේ එහෙමමයි. කවදාකවත් නැති ලෙස සපෝ සුදු මල් විටක් පමණක් පතනින් නෙලාගෙන ආවාය. අද හදවතට දුක දවසකි. මේ සුදු මල් මිට ඒ මම මේ දුක්බර ආදරයට පූජා වේවායයි සපෝ සිතුවාය. ජීවිතේ වසන්තය ගිම්මානයත් එකවර විඳිය හැකිද? ඒ එසේ නොවෙතත් මේ සිදුවී තිබෙන්නේ ඒය. සියා කියන කතාව හරිය. අමාරුෙන් හෝ ජීවිතයට මුහුණ දිය යුතුය. සමහර කාලවල මල් පිපින්නේම නැත. මේ ජීවිතයේ එවැනි මල් නොපිපෙන අවාරයක් නොවේද? නුවරල්ලි ප්‍රධාන බස් නැවතුම්පොළ අසල ගහක් යටට විය හුන්නේ කොහේ යන්නද සිතාගත නොහැකි වේ. දිවේනේ විවිධ ප්‍රදේශ බලා යන බස්වත රැසක් හේ තිබුණි. එහෙත් යන්නේ කොහෙටද ඔහුට සිතාගන්නටවත් නොහැකි විය. කුරුණෑගලට යලි ආ නොහැක. ඒක සිනට තැනක්ද නැත. කරන්නට දෙයක්ද නැත. ඇයට පොරොන්දුවේ නුවර ඉන්නවා කියයි. එහෙත් කොහේ කියා නුවර ඉන්නද? සාගර ගහට බරවේ 17 කල්පනා කළේ. ජීවිතයේ උදාව දුෂ්කරම මොහොතකට යලිත් තමා මුහුණ දී ඇති බව ඔහුට නොවැටෙනවා නොවේ. එය සීල අසරණකම් මැදි ඔහුට ඇත්තේ යගේ වචනේ. ජනෙත් ලොකු බණ්ඩාරලා 1000කට යන්න බැරි තැනකට වහට යන්න පුළුවන්. ජීවිතේ මොනවත් නැති වෙන්නේ නැහැ. හැරිලා බලද්දි ඔක්කොම ඔයාට පරාද වෙලා ඉඳීවි. මේ වදන් ජීවිතේ ලැබූ නියත විවරණයක් වෙනියේ. එසේ වේ තිබීදී අසරණ විය හැකිද? අනාථ විය හැකිද? සාගරට දරාගන්නට බැරි පිපාසාවක් දැනින්නට විය. ඔහු ළඟ පිහිටි පෙට්ටි තේ කඩේ අසලට ගොස් කෝපි එකක් ඉල්ලා ගත්තේ. කෝපි උගුර මුවකට ගනිද්දීම සාගරට සිහිවේ සපුවය. ඇගේ කෑ ගැසීම ඔහුට ඈතින් ඇසෙන්නක් මෙන් විය. අදින් පසුව තමා කෑවාද බිව්වාද කියා බලන්නටවත් කෙනෙක් නැති බව සාගරට තේරුම් ගියේ. එහෙම කෙනෙක් නැතිවීමේ දුක දැනෙන්නේ මේවන් මොහොතකට. සාගර අවසන් වතාවට නුවරඑළිය නගරයේ දෙස බලා උන්නේ. ගමන් මල්ල උරතලේ උඩහටම ගත් සාගර එහෙමම නුවර බස්රියට නැග්ගේ. මේ දමා යනව නොවේදැයි ඔහුට සිතුනි. ලය ඇතුළාන්තේ පෙරළී යන සයක් ඔහුට දැනුනි. කරන්නට දෙයක් නැත. දෛවයේ මේ නපුරු වියෝගය කොහොමද දරාගත යුතුමය? පට්ටිපොල්ට මුළුම දවස ඔහුට සීවි. ඉඳා තදත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? ඉතා මේ කඳු කෙරේට ආවේ හිස් අතිනි. ඒත් අද එසේ නොවේ. ජීවිතය ලද උතුම්ම දෙයක් අද මේ හදවත සන්තකව ඇත. බස්විය නුවරලිය බස් නැවතුමින් පිටවිය. එහේ නුවර නුවරලිය මාර්ගයේ දිගේ සෙමෙන් සෙමින් වංගු ගනිමින් ධාවනී විය. හීන් පොදයක් නොවේ නම් බර මීදුමක් මාවත පුරා විය. මේ පාරේ කොතරම් මතක සටහන් තිබුණිද? සාගරටේ රූපමාලා චිත්‍රපටයක් මෙන් මතුවෙන්නට විය. තේවතු අතරෙන් හිමින් හිමින් බඩගාන මීදුම් කැරලි ජීවිතය උදාව සුන්දරම වසන්තයක සැමරුම් සිහි කළේ. දවසක නුවරගොස් සෙද්දි නවත්තව කෝපි පානය කළ තැන පසුවෙද්දි සාගරට පපු හිරවෙන්නට මෙන් ආවේ. හදවතක් වෙන්නෝ පසු සැමරුමක් කොතරම් දුකක් හදවතට ගෙන එනවාද? යන පාර වාට හීනින් හරි පෙනේ. ඇයි මහා පාන්දර කිව්ව කතාව සාගරට සිහි විය. ඇත්තරම දැන් යන පාරක් තමාට පෙනී යුතුමය. මේ ජීවිතේට මොනාවද කම් නැත. ඇයි පැතව ජීවිතේ සීනියක් කියන්නට ඔහුට නොහැක. ඒ වදන් සැබෑ කළ යුතුමය.
එයන මාවත මේ බස්සේ නුවරට යන්නට පෙර සිටිය නොහැකිය. එහෙත් නුවරින් බහින්න තමා ඉන්පසු යන්නේ කොතනටද? ජීවිත ඉදිරියේ වන් බරපතල ප්‍රශ්නයක් ඇත. මේ කටුක ප්‍රශ්න ඔහුට අමුතු දේවල් නොවේ. අම්මාගේ තාත්තාගේ මරණයෙන් පසු මෙවැනිම ප්‍රශ්න තොගයකට මේ ජීවිතයේ මුහුණ දුන්නේ. එහෙත් දුන් තත්ත්වය වෙනස් වේ. ප්‍රශ්නය දුක්ගෙනීම නොවේ. දුක දරාගෙන මේ ජීවිතය දිනීමේ ඒ දිනුම් පවා තමාට නොවේ. ඇයට මේ ජීවිතයේ හැම දුකම තමාට. ජය ඇයට. සාගර සිතුවේ එහෙමයි. ඉදිරියේදී ජීවත් වෙන්නට ඇති එකම අයිති මේ හදවතේ වෙනුවෙන් ඇති පුණ්‍යවන්තව ආදරේ පමණි. ජීවිතේ කවර කුණාටු වලට මැදියොද ඒ ආදරේ රැකගනිමියයි සාගර මුළු හදවතින්ම අදිෂ්ඨාන කරගත්තේ.